අයිබුවන් අයුරද ශ්‍රී ලංකා තුළින් අද ඔබ හමුණ මම අයිරෙඩවයිති අසංක නිරෝෂන් මමද කතාකිරීමට බලාපොරොත්තු වන්නේ පර්තමානය තරුණ ප්‍රජාව ඒවගේම පාසල්නමුන් අතර බහුලුවම පවතින සඳිරෝග කීපයක් පිළිබඳව වයිසවරු පහළවත් හතලිහත් අතරයිසීමම තුළ තමයි පර්තමානය වට සන්දිරෝගෙන් බහුලොම දක්න ලැබින් ඒ නුත් විශේෂෙන්ම ගෙලා ආශත්‍රිතව ඒවගේම කොන්දුවර වෙලා ආස්ශ්‍රිතව සහ ධනහිශාශිරෝතාමයි සන්ඳදි රෝගෙන් බෞ්ලොම දක්න ලබෙන අපි මුලිම බලමු සන්ධක් කියන මොකක්දගේ අස්ති දෙකක් හෝ කීපයක් එකතු වෙන තැනක් අපි සන්ධියක් විෙර හඳුන්න මෙම සන්දිී චලනය වන එම නැත්තං චලනය නොවන විදියට ආකාර කීපයක පවදින මේ සියලුව සන්ධී ආත්‍රය කරගෙන සඳදි රෝග අවස්ථාව ඇ අපි ලළඟට බලමු සදදි රෝග ඇතිවන්න ප්‍රධා හේතු නොවද කියල අපිට ප්‍රධාාවයෙන් කොට දෙකට බදන්න පුළුව. එකක් තමයි ආරමය එකඇන්නේ පෝෂණමය හේතු සහ. හරම ේතු අපිළඟට බල මනාද මේ හිර මේ හේතු කියන්නේ කියලා. විහරණ මේ හේතු තමයි, අපි සිදුකරන වැදි ඉරියව ඒගේම වැරදි ක්‍රියාපිළිවෙේ පර්ථමානේ තරුණ ප්‍රජාවත කියෙන පාසල් දරුව. අපි දන්නවා එකදිකට පෑ කීපයක් උටවල වාඩිවෙලාඉන්න. ඒවගේම බෙල්ල පහත්රගෙන විධ රැකියාවල නිතව වෙනවා. මේේනිසා ඔවුගේ ගෙලා ත්‍රතක කොදවැට පෙලා ශ්‍රීතව සහනෙකත් සන්දිහාාශ්‍රිතව මෙම සන්දිරෝග බහල වෙලා යෙනවා. අපි ලඟට බලම කොහොම මේම සඳිරෝග ඇතිවීම වලක්වා ගන්නේ කියලා. ප්‍රධාන කාරණාවත් තමයි. වැඩි හිටියෙක් විදිට දෙමවපියෙක් විදිර විශේසිෙන් සැලකිලිමත් එන්න ඔබේ දරවාගේ මෙම ඉරියව පිබඳු අංක එක් තමයි ඔබ දරුවවා නිදාගන්නන්නේ කොහොමදති කියනකාරවා අපි දකල තියනව සමහර දරු නිදාගන කොට්ට දෙක් තුනක් තියාගෙන ඒවගේම ඇඳේ වකුටු වෙලා මේ ආකාරයට වැඩදි ඉරියවලින් කාලයක් එකන්නේ වසර කීපයක් නිදාගැනීමේදී කොඳු වැට කොඳට පෙළේ පවතින ඇතිවන භික්විද විකෘතිතා නිසා ර්කාලන සදදිරෝගවලට හේතුවවෙන්න පුළුව ඒගේම පාඩම් කිීම අපි න්නවා පාඩන් කරනගොට අපිට නිවරදි රියෝ පවත්තාග යතු. ඒවගේම ඉරියව් නිතර වෙනස් කිරීමක් සිදු කළ යුතුයි නමුත් පර්ථමානය පවතින අපි දන්නවා තරඟකාරය ස්භාවය මත දරුවන් පුරදුවෙලාතියනවා එක දිගට පෑයි කීපයක් මෙ අදන කටයතුල නිර්ති වෙන්. මිනිසා ඔුන්ගේ විශේෂයෙන්ම ගේල දෙපස මාන්සපේසි තදවීම. ඒවගේම කොඳදුවට පෙලේ මාන්සපේසි තදවීම. සහ කොන්දුවට පෙලී වි විකෘත්තා ඇති වෙනවා අනිකාරණනාව තමයි විධ වෘතීන්වල නිියලෙන පුද්ගලගත් අපිතුම කර්මාතශාලාක වැඩන්න සේවක කේෙම නැත්තං කාරයයාලයක වැඩගරන්න සේවගේ ගත්තොත් එකතිකට පැෑ කීපය පැය අට්ට නමය සමහරලාට එකම ඉරියාවකින් ඉන්න අවස්ථතාපි දැකල තියෙනවා. නමුත් අපි මෙ රෝගවලින් වැලකීම වන අවවාශයෙන් පැෑය භාගකට වතාවක් ඉරියාව් වෙනස් කළ යුතුයි. සන්ධයක්යන් ප්‍රධානවාසයම ැවීම දිගහැරීම ඒවගේම විවිධ වෙන සීමල් භාජනයක ලක් කළයුතු ස්ථානයක් නමුත් අපි එකම ඉරියාවකින් එකම වැඩි වෙලාවක් සිටීම හේතුවෙන් මෙම සන්ධී ආශත්‍රය කරන මාන්සපේසි තදවීම එන්න පුළුවන් උදාහරණයක් විදියට අපයට පැමිණු රෝගීන් සඳහන් කරන දෙයක් තමයි උදේ අවධවීමෙන් පසු අස්ති ඒගැන්නේ අත්තේ හන්දි දිගැහරීමට අපහසේ ඒවගේම හිරි වැටෙනවා ගල දෙපස මන්සේ සදුවෙන ස්වාභාවයක් දක්නට ලැබෙනවා මේකට ප්‍රධාන හේතු තමයි අපි නිදාගන්න වැදි ම මුලින් සඳහන් කරා කොට්ට කීපයක් භාවිතා කළ නිදාගන්නවා කිය ඒවගේම තපත් කපදනෙක්කිවා කොට්ටයක් භාවිතා නොකර නිදාගන්නවා ඒකත් අපි සිදු නොළ යුතු දෙයක් විශේෂයම ගේලා ආස්ත්‍රිත රෝගවලට පධාන හතුවත් තමයි මෙම කොට්ට රහිතව නිදා ගැනීම. කොට්ට කීපයක් තබගෙන නිදා ගැනීම ඉළඟ කාරනාව තමයි සන්දිරෝග පිබඳ සැලිකිිමත් වීමේද. ඔබගේ වෘතීමේ ස්වභාවය බ කරන ෙන රැකියාවේ ස්භාවය මෙම සන්දිරෝගය ඇතිවීම වලක්වා ගැනින් පිළිවඳ ඉතාම වැදගත් කාරණාව. එකට හේතුවක් තමයි දැන් පර්මානය පවතින අි කාරය බහුලත්වයත් එක්ක. ඔබ සමහරවිට කාර්යාලය තුළ කීපයක් එකදිකට වාඩිවි සිටින්න පුලුවන් හෙමනැත්ත එකදිකට ඇවිදිනෙනෙක් වෙන්න පුළුවන් එම අස්ථාවේදී විශේෂයෙන්ම කොන්ද ගල සහ දනහිස් වල දුරලවීම එකන්නේ ඒක තව හේතුවක් විදිර්ම දක්න්න පුළුවන් වර්තමාය අපි දකින දෙයක් තමයි බහුතරයකගේ සන්දිී එවගේම අස්ති ඉතාම දුරල තත්ත්යකට හේතුනාඒට හේතු කීපයක්ම පෞතින පෝෂණ මේ ගැටලු අනිත්්‍යක ජලපානය කිරීමේදී පානය අවමවීම ඒවගේම උදෑසන හිරවෙලියට නිරාවරණයීම අඩුවීම මෙම අස්ති සඳිදුරලවීමට තමත් එක් ප්‍රාන හේතුවක් අපි මීළඟට කතා කරනමු කොහොමද මේ සන්දිරෝගවලින් වලකන්නේ කාරණාව ඊට අමතරව පුංචි දෙයක් මතක් කරන්න සාමාන්‍යයෙන් සන්ධරෝගයක් අපි අතීතය බහවාර්තානේ වයිසවුරුදු හතළිය හතලිස් පහ පමණ ඉක්ම වූ අයට තමයි සඳිරෝග ඇතිවෙන්නේ නමුත් මම මේ කතා කරන කාරණාවල සෞරුදු හතලිය හතලිස් පාට අඩු ඒවගේ වයිසෞරදු පහලව වසීම අතර ගෙන තරුණ ප්‍රජාවට ඇතිවන සඳදිරෝග පිළිබඳව අතාගරනය වයිසවරුදු හතල හතලිස්පා පැන්නට පස්සේ අප න්නවා විදධ සඳදිරෝග ඇතිවෙන එකක්තමයි ය සන්දිවා අපි වි්ධ නම් වලින් හඳින්වන සදිරෝග ඇතිවෙනම් නමුත් මෙහිදී මෙම මම ස්මුලින් සඳහන් කරපු සදිිරෝගෝලිින් වැලකීමට ප්‍රධානව ප්‍රධාන වශයෙන් අපි සිදුකළයුතු කරණාව තමයි පෝෂණය සහ ඉියවල නිවැරදි පැවත්ම පවත්වා ගනීම. එහිද අපි මුලින්ම කතාකරම ඉරියව් කොහොමද අපි පවත්වා ගන්න කියලා. මුලිින් අපි නිදාගන්න ඉරියව් පිබඳ සැලි කලිමත්යම ්‍රධන කරණ තමයි අපි අතර මතයක් තියෙනවා බිම නිදාගැනීම ඉතාම සුදුස් දෙයක් විදිට ඇතරම් බිම නිදාගනීම ඉතාම හොඳයි. නමුත් වර්තමානයි සිමන්තිි පොලොවගේම ඇත්තන් ටයිල් පොලව තුළ තමයි අපි නිදාගැනීම සිදු කරන්න. එහිද එඒහි පවති අධිකාර තද බව නිසා ඇතම් විට ුවට පෙලාස්ශිතව සන්දිවලට වි රෝගතත්ව ැීම හැකියාවක් පවතින නමුත් අතීත අපි බිම නිදාගැනීම සිදුකර මැටි පොවක් මත ගොම ආලෙප කළ පොවක්න තමයි නිදාගනීම සිදුර තවත් එක්කාරනාව තමයි මෙහි නිදාගනීමේදී අපිතුම් බිම නිදාගැනීමෙන් විම වාඩි වෙල්ලා නැවත නැගටීමේද රෝගතත් ඇතන් විට උත්සන්න වීමක් පවතින පුළුව නිරෝගී කෙනෙකටනම් මෙහි ගැටලුවක් නෑ නමුත් යම් කිසි කොඩර පලාාශ්‍රීත යාගේ සදිරෝගෙන් පෙළෙන්න කෙනෙක් නම් බිම නිදාගැනීම තරමක් සුදුසවෙන්නේ එ කොහමට අපි නිදාගැනීම සිදු කළ යුත්ත අපිහිත මොක තුනට ආශ්‍රපය හමැත්තන් ෙලා ආශ්‍රිතව පවතින රෝගී කියලලා ඔහු නිදා ගැනීම වදාත්ම සුදුසු වන්නේ ඇදක ලෑල්ලක් ෝහෙමනැත්නන් කාඩ්බෝඩ් වැනනි ගනකම දෙයක් ස ගනකම රෙත්තක් හෝ අතුරලා ඒ මත නිදාගැනීම අපිට මේ රෝගෝලිං වලකින්න හේතුවක් වෙන. ඉතාම තද දෙයක් මත හිස තබා ගැනීම නිසා විශේෂයම මේ මන්නේ්‍ය ප්‍රදේශ අපිෙන ගෙල දෙපස මාන්ස පේසිේ තදවීම නිසා ද සන්දිරෝගය තිවන්න පුළුව ඒ වගේම එක්කම ඉරියාවකිින් නිදාගැනීම තරමක් සුදදුසු වෙඩි නැෑ විශේෂයම පාසල් ලමුන් පාඩම් කන ඉරියෝ පිළිබඳ සැලකිලි මත්තිේදී නුසුදුස දෙයක් තමයි ඇද කොට්ටක් මත අපි තුමක පැත්තරහැල්ල එෙමන්න්නත පොත ඉහලින් තබාගෙන පාඩන් කිරීම ඉතාම නුසුදුස රියාවව ඒගේම පුටුවක වාඩි වෙලා පාඩන් කරනවන පොත මේසේ මත තබාගෙන් එක මිරියාවුවෙන් පැකීපයක් පාඩන් කිරීමත් මොසුදුසු ක්‍රියාව අනෙක් කාරණාව තමයි ඇවිදීම ඇවිදින ගම අපිතමකෝ කර්මාන්ත ශලාාවක හම නැත්තැම් යම් කිසි පරිස නිතර ඇවිදිමින් රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබ සැලගලිමත් යුතු කාර්ණාවක් තමයි දනහි සඳවලට ඇති කරෙන පීරණය අවමවන ලෙස මෙම කටයුතු සිදු කළ යුතුයි තවත් එෙ ප්‍රධාන කාර්ණාවක් තමයි දනහිස්වලට එන ීනය කොහොමද අපි අවම කරගන්නේ කියන කාරණාව මෙහිදී අපිට සරලෝම කරන්න පුළුවන් දෙයක් තමයි ඉතාම පහසු පාවාහන්යවෙලක් පැළඳීමට අපි දන්න ගොඩක් වෙලාට අපි නිවසක්තු එහෙමැත්තං සිමන්තිපොලෝග ටයිල්පොලෝක හිටගෙනන්නඕන වැඩවෙලාක් අපි පවාහන් පැළදීමක් සිදුකරන්නේ නෑ දීර්ඝ කාලීනෝ මේ වගේ පවාහන් නො පැළඳ ඒ වගේ කටයුතු සිදුකිරීම නිසා දනිස් වලට මේවාගේ හන්දිවලට ඇතිකරෙන පීඩණය වැඩුවීමෙන එවිට සන්දිි දුරලවීම නිසා මේ වේදනාවත් ඇතිවෙන පුළා සමහර විට මේක දර් කාලීනව බලපාන්නක් පුුව. එ අපි කොහොමද එක වලක්වා ගන්නේ. ප්‍රධාන කාරණාව තමයි අපි එක මීරියක්ෙන් වැඩි වෙලාවක් එක තන හිතගෙනන්න නොකළ යුතු දෙයක්. අපි ඉළඟට බලමු ආහාරමය එවගේ පෝෂණ මේ හේතු පෝෂණ මේ කාරණාව වලින් කොහොමට සන්දියක් නිරෝගීව පවතින්නේ කිය කාරනාව අපි දන්නවා. සි දගලයකුගේ ශරීරයේදෙහ බර ප්‍රමාණයට සාපේක්ෂය තමයි අපි පානය කළ යුතු ජල ප්‍රමාණය තීරණයෙන ඒවගේම අපේ රැකියාවේ ස්භාවය මත අපි එතමක ඔව් ඒමත් නැත්තං ඉතාමත්ම බෙහෙසීමෙන් හජකාරරි කටයුතු කරන බෘරතීම ස්භාවය කරන පුද්ගලයෙක් නම් දහඩි දැමීම අධික වෙනවා. ඒවගේ එනි පුද්ගලන්ඳ වතුර පානයකිරීම පවැඩි වශයෙන් සිදදු කළ යුතුයි. පාසල් දරුවෙක්න ආසන්න වසයෙන් දිනකට වතුරබෝතල් තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණය අහුමශයෙන් වතුරලීට බෝතල් තුනක් පත් පානය කිරීම සුදුසේ. ඒවගේම වෙහෙසන කෙනෙක් නම් දිනකට වතුර බෝතල් පහහෝ ඊට වැඩිමා පානය කිරීම අත්‍යවස කරණාව අනෙක් කාරණාව තමයි ආහාර පිළිබඳ සැලකිලිමත්වීමේ දී සන්දියක නිරෝගීකම පත්තා ගැනීමට නම් විශේෂයෙන්ම අපි ලබාගත යුතු ආහාර ප්‍රධානාකාර කීපයක් තියෙන මස්මාන්ස කිරි. බිත්තර දාන්‍යය වර්ග විදිර ගත්තොත් එහම මෙහිදී ප්‍රධානව උඳ හොල්ලු කඩල කවු්වැනි දානන්නේය ඉතාම සුදුසේනවා මේ සම්ධියක පෝෂණය පවත්තා ගැනීමට ඒවාගේ එල්ල කිරි එලුකිරි සහ මස්සර්ග ඉතාම සුදුසුවන පෝෂණය පිළිබඳ සැලකිරිමත්වීමේ දී තවත් එෙක් ප්‍රධාන කාර්මාවත් තමයි අප වර්තමානය හඳනාගත් දෙයක් තමයි මේ තරුණ ප්‍රජාවතර විශේෂම අවුරදුු පහළව තිහාතර තරුණන්ගේ අස්ති සන්ධී තම දුරෙලා තියෙනවා ඒකට ප්‍රධාන හේතුවත් තමයි අස්ති ශක්තිමත් කරෙන විටමින් වර්ග විෂ්පාදනයට අශ්‍ය වෙන සූරයා ලෝකය එක උදේසන අව්ව ප්‍රධානසයේම ඔවුන්ට ලැබෙන්න්නේ නෑ අපි අස්ති ශක්තිමත් එන විදියට විටමින් වර්ග ලබාගැනීමටන අවමාශයෙන් පැෑ භාගයක්වත් උදේසන හිරවලියට නිරාවණය වීතු දදි අපට පුළුවන්ගේ ෙන අස්තිවල පෝෂණයට අවස්සයන විටමින්ට් වර්ග නිෂ්පාදනය කර ගැනීමටසා ස අස්ති සන්ඳී ශක්තිමත් කර ගැනීමට හැක් වෙන ඔබ දෙනටමත් ම මේ සඳහන් කළ රෝගතත්වයකින් පෙළන කෙනෙක් නම් පාසල් දරුවෙක් නම් සුදුසකම් ලත් වෛ්‍යෝවයකු හමුවේලා ප්‍රතිකාර ලබා ගෙන ්‍රෝගතත්ති මිදිය යුතුයි ඉන් පසු ඔබ පුළුව මම් මේ සහන් කලපු උපදෙස් අනුවර තු කිරීම ැවත මෙම රෝගතත්යන්න ගොදුරීම වලක්වා ගැනීමට මෙවැනි සන්දි රෝග තත්ත්යන්්‍රතිකාර සිදු කළ යුතු ආකාරය මොනවාගේ ප්‍රතිකාර පද්ධතිද අපි සැලසුන් කළ යුත්තේ කාරණාව පිළිබඳ අපි නැවත සාකච්චාවකින් හමුවමු එතෙක් ඔබට සුබ දවසක් අයිුවන්